මතක තියාන පුද්ගලිය ගියාට කවදාකවත් පාක්ෂික යන්නේ නැහැ. දැන් බලන්න මේකට ගිහලා අත උස්සලා එල්ලා අවස අනුමත කරනවා. දිස්ත්‍රික් එකේ ඇවිල්ලා අතක් ඉස්සුවා කියලා ඡන්දයක් දිනන්නේ නැහැනේ. තමන්ගේ ගෝල බාලියෝ ගෙනල්ලා ඉවරලා අත උස්සනවා. තරඟ කරීමේ හැකියාව දින හින්දා තමයි පොහොට්ටුවෙන් ඡන්ද ඉල්ලන්නේ. පොහොට්ටුවේ අපේක්ෂකයා මේ අපේක්ෂක විදිහා බලපුවහම රට මෙහෙවන්න පුළුවන් දක්ෂම අපේක්ෂකයා අපි ගේන්නේ. අපිට මුලින්ම චෝදනා කරා මේක මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරක් තමයි මේ ඉන්නේ කියලා. ඊට පස්සේ අපි බලමණ්ඩල වල පෙන්නුවා මොකද්ද බලයේ තත්ත්වය කියලා. අද බලමණ්ඩල එක එක කියනවා බිමේ තත්ත්වය මේක කියලා. මේ වෙලාවේ අපේ පාටවක්ෂ බලන්න නැතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලය දීලා මේ රට ඉස්සරහට කරා ගියන්. මට තියෙන ප්‍රශ්නේ ඇයි අපේ පක්ෂ නායකයන් මේක තීරණ නැති? දැන් ජනතා විමුක්ති පෙරමුණේ අණ්ඩ කුමාර දිසානායක මහත්තයාට මොකද්ද කරන්න පුළුවන්? ගණන් දෙකක්වත් එකතු කරන්න බෑ. ඇයි පෙරේදී රටේම ගුරුවරුන්ට උගන්වන්න ගියා. ඒ පාසලේ ඉන්න සංඛ්‍යාව එකතු කරලා කියනකොට එකතු කිරීමත් අද අණ්ඩ කුමාර දිසානායක වැඩිදලද? දැන් මංජන් කෙලින්නේ අද අණ්ඩ කුමාර දිසානායක. ඔබට දුකක් තියෙනවා මේ රටේ විච්ඡේ දේ පිළිබඳ. හොරුන්ට දඬුවම් දෙන්න, හොරු මරන්න, හොරු එල්ලන්න ඕනේ කියලා තමන්ගේ උගත්භාවය පාවිච්චි කරලා 6-4 හරියට දන්නේ නැති JVP එක බලයට ගේන කටයුතු කිරීම තමයි 2019 කරපු වැරද්දට එහා ගිය වැරද්ද. සාමාන්‍ය රටක් වැටෙනකොට විකල්පය තමයි විරුද්ධ පක්ෂයේ සූදානම් වෙලා ඉන්න ඕනේ. මේ රටේ වක්කීම බාර ගන්න. ඒතොර අපේ රටේ විරුද්ධ පක්ෂයේ හැංගුණා. අපේ රටේ විරුද්ධ පක්ෂයේ රෝහල් ගත වුණා. දැන් මේ වගකීම බාර අරගෙන පාර හදලා දුන්නාම පාරට පැනලා මට පුළුවන් කියලා කියලා රට ආපහු ජාතික වශයෙන් අමාරුවේ දාන්න අපිට ඉඩ දෙන්න බෑ. යම් කණ්ඩායමක් මේ රටේ ඊ ව්‍යාපාරයට හානියක් කළොත් ඒ හානිය කරන කණ්ඩායම හතරවන සිවිල් යුද්ධයේ වගකීම බාර ගන්න වෙයි. ඇයි සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉස්කෝලවලට ගිහිල්ලා කම්පියුටර් දෙන්න වෙලා තියෙන්නේ? ඇයි සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉස්කෝලවලට ගිහිල්ලා බස් දෙන්න වෙලා තියෙන්නේ? සජිත් ප්‍රේමදාස මහත්තයා කිසි දවසක කිසිම විපක්ෂ නායකයෙක් මේ විදියට විපක්ෂේ දා වැඩක් කළා නැහැ. ඒක මොන පක්ෂයේ වුණත් පිළිගන්න සිද්ධ වෙනවා. කුහක වෙන්න එපා. අජිත්ට බල ගැලියක් වෙලා තියෙන්නේ. ප්‍රසීම් තිබ්බනේ අධිකට ඉස්කෝලේ ප්‍රාථමිකේ. දැන් සජිත් හිතුවා සජිත් ඉස්කෝලේට ගිහිල්ලා කතා කරනකොට විදුහල්පතිගේ නියමයෙන් ඒ රැස්වීමට ඇවිල්ලා වාඩිලා හිටපු ගුරු වරියන් සහ ගුරුවරු ඒගොල්ලෝ මට ඡන්ද දෙන්න බලාගෙන තමයි ඇවිල්ලා එතන වාඩිලා ඉන්නේ කියලා. අන්නේ වාඩිලා හිටපු ඔක්කොම ආවා අපේ ගුරු සමුළුවට සක්වල හමක්. දැන් මිනිහා කල්පනා කරලා ඇති අපරාදේ අර කැසිනෝ මුදලාලිගේ සල්ලි ටික අරගෙන ඉස්කෝලේ දුන්නේ කියලා. ඉතින් ඒ සජිත්ගේ වේදිකාවේ ඉන්නේ අර පරණ සෙට් එකම තමයි. මේ දවස්වල ජනප්‍රිය සින්දුවක් තියෙනවා මේ එකතු කරගෙන පරණ බඩු කෑලි. හරියටම ගැලපෙන්නේ එතනට.